සම්මාන උළෙලවල් කියන්නේ අද බොහොම සුලභ දෙයක්. ඕනෑ තරම් විවිධාකාරයේ සම්මාන උළෙලවල් විවිධ පුද්ගලයන් විවිධ ආයතන සංවිධානය කරනවා. ඔවුන් මේ වන විට කලාකරුවන් පමණක් නෙවෙයි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ටද ඒ සම්මාන උළෙලවල් වල ඉඩක් වෙන් කර තිබෙනවා. ඇත්තට මේ සම්මාන උළෙලවල් වල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒවා කොයිතරම් විනිවිද භාවයකින් සිදුවෙනවද කියන්න අපි දන්නේ නැහැ. මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සම්මාන උළෙලක් පිළිබඳව විවිධ පෝෂ්‍යා වෙනවා. එහි විවිධ අංශ ඔස්සේ නළු නිළියන් පමණක් නෙවෙයි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් නම් කර තිබෙනවා. SMS මගින් ඔවුන්ට වෝට් කිරීමට අවස්ථාව හිමි වෙනවා. තැම් නළු නිළියන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඔවුන්ට වෝට් කරන ඉල්ලා සමාජ මාධ්‍ය තුළ එම පෝස්ට් ෂෙයා කරනවා. ඒ වගේම තවත් පිරිසක් ඊට විරුද්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ප්‍රකාශ කර තිබෙනවා. ඒ කිසිදු පූර්ව දැනුම් දීමකින් හෝ අනුදැනුමකින් තොරව ඔවුන්ගේ නම් නිර්දේශ කර ඇති බවටයි. මෙරට සිනමා තරුවක් වන හේමා රණසිංහද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. සම්මාන උළෙලකට ඔහු නම් කර ඇති බවත් ඊට ඔහුගේ කිසිදු අනුදැනුමකින් තොරව ඔහු නම් කර ඇති බවත් මේ මූලික සදාචාරාත්මක ප්‍රමිතීන් පැහැදිලිවම උල්ලංඝනය කරන බවත් SMS ඡන්දයක් හෝ ප්‍රචාරණ කටයුත්තක් සඳහා ශ්‍රමය හෝ මුදල් වැය නොකරන ලෙසත් ඔහු සිය රසිකයන්ගෙන් ඉල්ලා තිබුණා. උපුටා ගැනීම පොපියුලර් අවෝඩ්ස් නමින් හැඳින්වෙන කණ්ඩායමක් ආයතනයක් කිසිදු පූර්ව දැනුම් දීමකින් හෝ අනුමැතියකින් තොරව සම්මානයක් සඳහා මාගේ නම නිර්දේශ කර ඒ සම්බන්ධයෙන් ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බව මාගේ රසිකයින්ගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුණි. මේ මෙසේ සිදු පළමු අවස්ථාව නොවේ. ගිය අවුරුද්දේ දෙ මේ මෙසේ සිදුවිය. මගේ නම සම්මාන අංශයෙන් ඉවත් කිරීමට කාරුණිකව ඊළූ විට ඊළඟ සතියේ අඩු මනාප ලයිස්තුවත් සමගම ඉබේම ඉවත් වූ ආකාරයක් පෙන්වීමට ඔවුන් සූක්ෂමව කටයුතු කිරීම කිසිසේත්ම සදාචාරාත්මක නැත. මේ මූලික සදාචාරාත්මක ප්‍රමිතින් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්. ඉහත කාරණා සැලකීමේදී මා වෙනුවෙන් මේ සම්බන්ධ කිසිදු SMS ඡන්දයක් හෝ ප්‍රචාරණයක් සඳහා ඔබේ මුදල් හෝ ශ්‍රමය වැය නොකරන ලෙස මම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් තරයේ ඉල්ලා සිටිමි. ගිය වතාවේද මේ බව කිසිදු සඳහනක් නොකර මෙවර මෙසේ ලිවීමට හේතු වූයේ මිනිසුන් අතින් වැරදි සිදුවන බවත් ඒ වැරදි නිවැරදි කිරීමට කාලය ගතවන බව අප සියල්ලෝම දන්නා බැවිනි. නමුත් එකම පුද්ගලයෙක් හෝ ආයතනයක් එකම වරද නැවත නැවතත් එකම විදිහට කරන්නේ නම් එය වැරැද්දක් නොව හිතාමතා කරන බව හැඟවෙන නිසා වෙනි. කා සමගවත් පෞද්ගලික අමනාපයක් නොමැත. උපුටා ගැනීම අවසන්. සම්මාන උළෙලවල් පැවැත්විය යුතුය. නමුත් ඒවා පැවැත්විය යුත්තේ නිසි ප්‍රමිතියකටය. අද බොහෝ ආයතන හෝ පුද්ගලයන් සම්මාන උළෙලවල් පවත්වන්නේ ඔවුන්ගේ ආයතනයේ නාමය හෝ ඒ පවත්වන පුද්ගලයාගේ නාමය හෝ ඔහුගේ ව්‍යාපාරික නාමයක් ප්‍රොමෝට් කර ගැනීමේ අරමුණිනි. ඊට නළු නිළියන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දැන හෝ නොදැන හසු වේ. ඔවුන් ඉතා සූක්ෂමව නළු නිළියන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ෆෑන් බේස් එකට ඍජුවම සම්බන්ධ වේ. මෙවැනි ප්‍රමිතියෙන් තොර සම්මාන උළෙලවල් නිසා සිදුවන්නේ නළු නිළියන්ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ද විහිළුවක් වීමය. ඍජුව හෝ වක්‍රාකාරව ඔවුන්ට හානියක් සිදුවේ. මෙම සම්මාන උළෙලවලට ඉදිරිපත් වන හෝ නිර්දේශ වී සිටින පුද්ගලයන් මීට වඩා අවධානයකින් යුතුව කටයුතු කළ යුතු අතර සම්මාන උළෙලවල් පවත්වන අයද ඒවා නිසි ප්‍රමිතියකට අනුව පැවැත්විය යුතුය. බ්‍රෑන්ඩ් එකක් විනාශ වෙන්න යන්නේ තප්පරයයි. නමුත් ඒ බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරන්න යන කාලය වෙහෙස කොච්චරද කියලා කියන්න බෑ.